ආයිබෝ1න් සේවාපියසි YouTube චැනල්ල එකට සාදරයෙන් පිරිිගන්නවා ඔබ දැනට මත්දන්න වැති ස්්‍රාලයේ රැකයා සඳහා රජය මගින් අයතුුම් පත්‍රමේදිනවල කැඳවනව ඉතින් සීමත ප්‍රමාණයක් තමයි මේ පි අයිතුම් කරන්න පුළුවන් ඉතින් ඒ සඳහා ඔබට අවශ්‍ය සුත්සුකම් මොනවද අයතුදුම් කරන්නේ කොහොමදඒ පිරිබඳ වැඩිදුරටත් විස්සර කරන්න මං මේ වඩියෝ මගින් බලාපොරොත්තු වෙනවා ඉතින් රැදිී සිටින්න මගේ මේ වඩියෝව සම්. ඉස්්‍රරාලයේ කියන්නේ ලෝකයේම යුදෙව්වන්ගේ හා බුද්ධිමතුන්ගේ දේශ ඉති ශ්‍රීලා යුක්තිකාරයශයමඟින් ස්්‍රාලයේ කෘෂිකාර්ම ශේත්‍රයේ කම්කරරකයා සඳහා තමයි අයිදම් පත්‍ර කැඳවන්නේ එහිදී ඔවුන් විසින් අවම සුදුසුකාම් විදියටට පූර කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරල තියනවා සීමමිත රැකයා ප්‍රමාණයක් තමයි තියෙන්නේ ලක්ෂ හයක වැටුපකින් මේ පටන් ගන්නවයි කියර තමයි දැනුම් දීර තියෙන්නේ හෙදී අවම සුදුසුකාම් විදිියලට අය කිරීමේදී විශේෂයෙන් ශ්‍රී ලාංකිික පුරවැසියකු වීම වය සෞර්දු විසිපහත් හතරියත් අතරවීම ඒවගේම තමයි අයදුම් කරන පුද්ගලයාගේ කලාත්ත්‍රයා හෝ ඒ කියයනන්නේ සාම්පපුරෂය අයතුුම් කරනව වනම් බිරින්ද බිරිඳා අයුම් කරන සාමිපුරුෂය හෝ දෙමාපියන් හෝ දරුවන් ඉස්්‍රාලයේ සේවය කර නොතිබියුතු ඒවගේ පදිංචිවී නොතිබියුතු. මෙහිදී ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ට මේ කොන් දේශය අදාළ වෙනෙන ඒයන්නේ අයිතුුම්කරුගේ සහෝදර සහෝදරියන් ඉස්්‍රාලයේ සේවය කරාට හෝ පදිංචිව සිටියට අයිතුුම්කරට අයිතුුම් කිරීමට පුළුවන් ඔුගේ දෙමාපියන් හෝ කලාත්ත්‍රය හෝ දරුවන් සිටියොත් තමයි පදදිංචිව හිටියොත් හෝ සේවයකරොත් තමයි අයතුුම් කරන්න බැරිවෙන්න. ඒවගේ තමයි අයිතුුම් කරන්න මින් පෙ ඉස්්‍රාලයේ සේවය කර නොමැති අයෙක් වෙන්න ඕන. හි ස්ට්‍රාලයේ කෘෂිකාර්මික වැඩ අධ්‍යනයට මින් පෙර සහභාගිවී නොමැති කෙනෙක්වීම අදුම්කරුට සුත්සුකමක් වෙනවා. එක කියන්නන්නේ මින් පෙ ස්්‍රයිලයේ සේවය කරලා තියනන් හෝ කුෂිකාරමික ශේත්‍රයේ අධ්‍යනකයට ගහිල්ල තියෙන කෙනෙකුට කම්කරැ කියයා සඳහා අයුදුම් කරන්න බැහැ. ඒවගේම තමයි ශ්‍රී ලංකාව තුළ චෝදනාවලින් තොර පිරිසිදු පොලිස් ආර්ථාවක් මේ සඳහා ඉදිරිපත් කරන්න ඕන. මෙිහිදී වැඩිදුරටත්තවන් විස්තර කරනවා එදුුම්කරු මාස හයකට වැඩිකාලයක් විදේශගතය සේවය කරලා තියෙනං. එම රටෙන් චෝදනාවලින් තොර පොලිස් වාර්තාවක් සාක්ෂියක් විදියට ඊස්්‍රායිල පාර්ශවයට ලබා දෙන්න ඕන. එවැනි කොන්දේශයගුත් මේක සඳහන් කරලා තියෙනවා ඒවාගේම තමයි. මානසික හා ශාරිීරිික නිරෝගිතාවයකින් යුතු පුද්ගලයෙක් වෙන්න ඕොන අයිතුුම් කරු. එහි තවදුරටත් පැහැදිි කරන්නේ ඉස්ශ්‍රයිලයේ දේශගුණක තත්ත්වය තුළ දැඩි එලි මහනේ සහ සීතල දේශගුණේ වැඩ කරන්න වෙනවා හිෙදී උසස්ථානවල අධික බර හැසිරවීමට හැකිවීම මේ වගේ ගොඩක් මහන්සවෙලා වැඩ කරන්න තියෙන නිසා අනිවාරයම මාන්සිකහා ශාරිරිික නිරෝගිතාවය ඕවන් පරීක්ෂා කරනවා හෙම කෙනෙක්ට තමයි අයුතුම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙහිදී රෝග විශේෂයෙන් සමාජ රෝගෂය රෝග හෙපටයිස් බ එයිවී හෝ වෙනත් මේ වගේ සම්ප්‍රේෂණය වන රෝගවලින් බෝවන රෝග තියෙන පුද්ගලයන්ට හා රද රෝග පිළිබඳ ඉතිහාසයක් හෝ රෝග ලක්‍ෂණ තියනට අයිතුම් කරන්න බැහැ මේ රෝග ලක්ෂණවලින් හෝ මෙම බෝවන සමාජරෝගවලින් හා හදරෝගවලින් තොර පුද්ගලයන්ට පමණය අයතුුම් කරන්න වෙන්නේ. ඒවගේම තමයිල්ළඟ කොන්දේසිය අයතුම්කරු වර්ණ අන්දතාවකින් තොර විය යුතුයි. වර්ණ අදතාවේ තියන පුදගලයාන්ට මේ සඳහා යතුම් කරන්න බැහැ. ඒවගේම චේදනය වූ ඇගිලි නොතිවිය යුතු අතර අත්තලහා පාදවල ඇගලි අඩුුවයටත් අයතුුම් කරන්න බැහැ. ඒයන අතපයවල ඇගලි කැපිලා අඩු වෙලා හෙම තියෙන අයට මේ රැකිය සඳහා යතුම් කළ නොහැකි. විශේෂයේගේකෘෂිකාණම කටයුතුවට සම්බන්ධ සැලක යුතු පෙර පලපුරුද්දක් තිබීමත් මෙහිදී අදාළ කරුණක් වෙනවා. එකන් ඔබට කුෂිකර්ම ශේත්‍රයේ සම්බන්ධව සැලකීයුතු පලපුරුද්දක් තියන බව ඔප්පු කිරීමේ හැකියාව තියන පුද්ගලේක්නම් ඔබ පිරිිබඳ ආඇතුම් කරන්න පුළුවන්. ගේ තයි මෙහිදදි විශේෂ කොන්දේශයක් තියෙනවා. මද්‍රවහෝ මත් පැන් ඒ පිළිබඳ භාවිතය පිළිබඳ ඉතිහාසයක් නොමැති අයෙක් අසි භාවිතය පිළිබඳ. ඉතිහාසයක් නොමැති අයෙකීමත් මෙහිද ඔවුන් බලනවඒවගේම. විශේෂ කොන්දේසිය බඳවා ගැනීමේදී ඉස්්‍රායිලයේ ජනගහන හා සංක්‍රමණහා දේශසීමආධිකාරය පියිබ විසින් ඉල්ලුම් කරන නිර්ණායක සම්පූර්ණ කිරීම වැදගත්වෙනවා ඉතින් මෙවැනි කොන්දේසි පූර කොන්දේසි දොළහක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා එතුම් කිරීමේදී. ඉතින් මේ සියලුම කොන්දේසි ඔබ සපුරණනං ඒකයන්නේ ඔබට මේ කෘෂිකානුව ශේෂස්‍රයේ රැකයා සඳහා ෑමට මෙන්න මේවම සුදුසුකම්ටික තිබෙනං. ඔබට පුළුවන් විදේශේවාන යෘතිකාරයංශයනිල වෙබ්ඩවියට ගිහිල්ලා ww.slbf.tlk මේ වෙබ්බඩවියට ගිහිල්ල ඔබට පුළුවන් මේ තියන ඒස්ත්‍රායිලයේ ගුෂිකානුව ශේෂත්‍රයේ රැකිය සඳහා අතුම් පත්‍රය සුත්සුකම්ටික බලලා උපදේශ පත්‍රිකාව කියවලා. යටින්දී එනවා අයිදුම් කරන්න කියල බොත්තමක් එතනින් ගිහින් ඔබට පුළුවන් පුරවල ඒ සඳහා අයිදුුම් කරන්න එහිී ඔබ සුදුසුයිනම් ඔබට ශ්‍රීලංකාර්ජේසකයාන් විිකාරයංශයෙන් දැනුම් දේවි සම්මක පරීක්ෂණය සඳහා ඉති ඒටක මයි මෙහිද ශේෂම කියන්න තියෙන්නේඒවගේම ලක්‍ෂ හයක වැටුපකින් තමයි මේක පටන් ගන්නේ නොමිලේ තමයි රජය මගින් ස්ත්‍රාලය රැකියස් සඳහා යවන්නේ ඇහිී ගෘෂිකාන්ම ශේෂත්‍රී රැකයා දහදාහක් සඳහා තමයි කම්කරුවන් විදේශකත කරන්නේ අයිති ඔබ මේ සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරලා තියෙනම් දැන්ම පිවිේ ශ්‍රී ංකාර් දේසේව තිකාරංශයේ බඩවිට ගිහිල් ලියාපාදිංචි වෙන්න එහිදී ඔබ මේ සඳහා සදුසු නම් ඔවුන් සම්මුක පදීක්ෂණය සඳහාෝව කැඳබවි ඉන් පසු ලැබෙන අනිකුත් සුසකම් සම්පූර්ණ කරලා ඔබට පුළුවන් මේ යනගේ අවස්ථාවට සහභාගි වෙන්න තු අවුරුදු විපා හත ත්‍ර සීරුද දෙනාට මේ සඳහායතුම් කරන්න පුළුවන් බව දැනොම්දීර තියෙනවා. තින් මං හිතනවා ඔබ ඉතා වැදගත් කර්ුණුරාශියයක් මේ වීඩියෝ මගින් දැනගන්න ඇති. ඉතින් මගේ මේනි වීඩියෝ තව රබන රැඳදි ස්ටින මගේ YouTubeු නාලිකාව සමඟ. ඒ වගේ මේ වීඩියෝ අයිකරන්න ශයාකරන්න කමින් කරන්න දන්න සීරදනාටත් කියන්නේ තින් සීරුදනාට පෝමි ස්තූතියි අPo1න්.